දේශපාලන සතිය. ලංකාවේ දේශපාලනයේ තවත් උණුසුම් මැතිවරණයක් එළඹෙන සති දෙක ඇතුළත පවත්වන්න නියමිතයි. තැපැල් ඡන්ද එහෙමත් පිරිසක් පාවිච්චි කළානේ. මේ වෙනකොට කොහොම හරි වෙනද වගේ ඡන්දවලට තියෙනවා වගේ වැඩි උද්‍යෝගයක් පේන්න නම් නැහැ. ඒකට හේතුව තමයි විපක්ෂයේ බොහෝ තැන්වල මේ පාර කැම්පේන් එක අතහැරලා මනාප පොරය තනි තනියම කරගෙන යනවා මිසක් පක්ෂ විදිහට ප්‍රවර්ධනය වැඩිපුර සිද්ධ වෙන්නේ නැති එක. මේව හොඳටම දකින්න පුළුවන් ගම්පහ, කළුතර, කොළඹ වගේ දිස්ත්‍රික්ක වලට ගිහින් බලනකොට. ඒ දිස්ත්‍රික්ක වල අපේක්ෂකයෝ තනි තනි ගේමක් ගහනවා මිසක් ප්‍රධාන පක්ෂ විදිහට සංවිධාන වීමක් පේන්න නම් නැහැ. හැබැයි මාලිමාව නම් දැවැන්ත යාන්ත්‍රණයක් දියත් කරමින් තමන්ගේ කැම්පේන් එක ජනාධිපතිවරණය වගේම මේ පාරත් කරන බව නම් පේන්න තියෙනවා. බොහෝ වෙලාවට මාලිමාවට 120ක් විතර මන්ත්‍රී ආසන හිමි වෙයි කියලා තමයි දේශපාලන ආරංචි මාර්ග මේ වෙද්දි සඳහන් කරන්නේ. තුනෙන් දෙකක බලයකට නම් යන්න පුළුවන් වෙන එකක් නැහැ කියලා තමයි කියවෙන්නේ. සිලින්ඩරය සහ පොදු ජන පෙරමුණ කොහොම තැනකට පත්වෙයිද කියන එක නම් මේ වෙලාවේ ප්‍රශ්නයක්. මේ අතරතුරේදී පොදු ජන පෙරමුණේ මනාප පොරය කොයිතරම් දරුණුවට යනවද කියනවා නම් මේ වෙලාවේ ඔක්කොම එකතු වෙලා දිස්ත්‍රික්කයකින් එක මන්ත්‍රී ආසනයක් දිනා ගන්න තමයි උත්සාහ කරන්නේ. අනිත් එක පොදු ජන පෙරමුණ කිසිම විදිහකින් අපේක්ෂකයන්ට සල්ලි දීලා නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පක්ෂ සල්ලි දෙනවනේ මැතිවරණ කැම්පේන් එක කරන්න. මේ පාර නම් පොදු ජන පෙරමුණ සල්ලි දීලා නැහැ. ඉතින් ඇත්තටම පොදු ජන පෙරමුණේ ඉන්න අපේක්ෂකයෝ මේ පාර කැම්පේන් එක කරන්නේ හරිම අමාරුවෙන් කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. දේශපාලන සතිය. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සහ හරිනි අමරසූරි අගමැතිතුමිය අතර මත ගැටුමක් තියෙනවා වගේ කතාවකුත් මේ දවස්වල යනවා. ඇත්තරම මෙතනදී යම් ආකාරයක මත ගැටුමක් ඇති වෙලා තියෙනවා කියලා තමයි අපිටත් තොරතුරු වාර්තා වෙන්නේ. ඒ කියන්නේ සම්පත් අමරතුංග තියාගන්න හරිනි අමරසූරිය පාර්ශවයෙන් යම් උත්සාහයක් දරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ යෝජනාවත් එක්ක ජනපති සහ අගමැති අතර යම් මත ගැටුමක් ඇති වෙලා තියෙනවා කියලා තමයි ආරංචි. හැබැයි මේ තනතුරට පත් කිරීමේදී හරිනි අගමැතිතුමිය ඉඳලා තියෙන මතය සහ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඉඳලා තියෙන මතය අතර පැහැදිලි මත ගැටුමක් වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට ගෑස් සිලින්ඩරය ඇතුළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ භූමිකාව අපි එදා ඉඳලා කියනවා වගේම ආපහු දිගින් දිගටම විවාදයට ලක්වෙච්ච කාරණාවක් බවට පත් වෙලා. පහුගිය දවසක මාතලේ ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ කතාවක් කරලා කියනවා අඩුම තරමේ චන්ද්‍රිකා මැතිනියටවත් ගයක් දෙන්න ඕන කියලා. හැබැයි ඒකට උත්තරයක් විදිහට අනිත් පැත්තෙන් මාලිමාව දාලා තිනවා අඩුම තරමේ ඇමතිවරුන්ටවත් කොළඹින් ගෙවල් දෙන්න සූදානම් නැහැ කියලා. මේ වෙලාවේ දේශපාලන වේදිකාව තියෙන්නේ වෙනම තැනක. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මේ ගිහිල්ලා කියන කතා අනිත් පැත්තට අවාසියක් වෙන්න පුළුවන්. ගෑස් සිලින්ඩරෙත් අමාරුවෙන් ගොඩනගාගෙන යන්නේ. ඒකත් දැන් මේ විනාශ කරන වැඩක් තමයි මේ කරගෙන යන්නේ කියලා මේ වෙනකොට ගෑස් සිලින්ඩරය ඇතුළෙන් ලොකු අර්බුද ඇති වෙලා තියෙනවා. සමගි ජන බලවේගය ඇතුළේ අනිවාර්යෙන්ම මේ මහමැතිවරණයෙන් පස්සේ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් මතුවෙනවා. ඔන්න අපි මේ කාරණාව ඔබට කැට තියලා නොවැම්බර් පළවෙනි සතියේදී කිව්වා කියලා මතක තියාගන්න. ඒ කියන්නේ මේ වෙනකොටත් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ දෙකක් පෙරදුනානේ. ඉතින් දැන් දෙවනි මහමැතිවරණයත් පරදී බොහෝ විට. ඔහොම තත්වයක් ඇතුළත සජිත් ප්‍රේමදාසව තව දුරටත් තියාගෙන ඉන්නේ මොකටද කියන සංවාදේ මේ වෙද්දි සජබේ ඇතුළේ ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දි කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග මනාප ගැටුම කියන එක බොහොම දරුණු විදිහට ක්‍රියාත්මක වෙනවා. හිරුනිකා, එරාන්, හර්ෂ මේ තුන්දෙනාම ඉන්නේ අවදානම් කලාපයක. හැබැයි ඔය අතරින් හර්ෂ යම් විදිහකින් උඩට ඇවිල්ලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි මුස්ලිම් අපේක්ෂකයෝ දෙන්න අතරත් තියෙන්නේ දරුණු සටනක්. ලක්ෂ්මන් කිරියල්ලගේ දුවත් මේ පාර ඉදිරිපත් වෙනවනේ සමගි ජන බලවේගෙන්. ඉතින් ඇයට කොහොම වෙයිද කියන එක කෙසේ වෙතත් සමගි ජන බලවේගේ මහනුවර ලැයිස්තුව මේ වෙද්දි තියෙන්නේ දැඩි සටනක. දේශපාලන සතිය. ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තහම ගම්පහත් මේ වෙද්දි මන්ත්‍රී ආසන වැඩි වෙලා ගම්පහත් සටන බොහොම තීව්‍ර තැනකට ගමන් කරමින් තියෙනවා. ඉතින් මාලිමාව ආසන 10කට එහා ප්‍රමාණයක් ගම්පහෙන් මෙවර ගණී කියලා තමයි පුරෝකථනය කරන්නේ. ගම්පහ දිස්ත්‍රික්කනොත් කොහොම හරි පොහොට්ටුවට එක මන්ත්‍රී ආසනයක් හරි ගොඩදා ගන්න ඕන කියන තැනට මේ වෙද්දි ඉතාමත්ම දරුණු සටනක නියලමින් ඉන්නවා. ගම්පහ කියන්නේ පොදු ජන පෙරමුණේ හදවත බඳු තැනක්. හැබැයි ඉතින් පේන තරමට ගම්පහ දුවන්නේ ප්‍රසන්න රණවීරයි, ඉන්දික අනුරුද්ධයි විතරයි. අනිත් අපේක්ෂකයෝ නම් ඉතින් ලොකුවට ගම්පහ සටනක් ක්‍රියාත්මක කරනවා කියලා පේන්න නැහැ. ඉතින් සමගි ජන බලවේගයට ආසන කිහිපයක් ගම්පහ දිස්ත්‍රික්කෙන් එයි. හැබැයි සජිත් ප්‍රේමදාස කරපු ලොකුම අනුවණ ක්‍රියාව තමයි අජිත් මාන්නප් පෙරම ගම්පහෙන් හලපු එක. පොදු ජන පෙරමුණේ ඔය එරංග සේනානායක හිටපු නගරාධිපතිතුමා වගේ තරුණ අය ඒ දවස්වල ඉඳලම පාර්ලිමේන්තු ඉල්ලන්න උත්සාහයක් දැරුවත් ප්‍රසන්න රණතුංග හැමෝම යට කරගෙන හිටියේ. කොහොම හරි දැන් ඉතින් ඔන්න ඇත්තටම පොදු ජන පෙරමුණේ බර ඇදපු සෑහෙන්න වැඩ කරපු තරුණ සෙට් එක කවුරුත් නැති වෙලාවේ මේ පාර නොමිනේෂන් දීලා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා.
ඒ වගේම තමයි මාතලේ දිස්ත්‍රික්කයේ ගත්තත් මාතලේ දිස්ත්‍රික්කෙන් ඔය තරුණ අයට අවස්ථාව හම්බ වුණේම නැහැ. ඒ නිසා මේ වෙනකොට ලංකාවේ බොහෝ තැන්වල ගම්පහ මාතලේ කුරුණෑගල මහනුවර මේ හැමතැනම තරුණ දේශපාලඥයන්ට අවස්ථාව හම්බ වෙලා හිටපු ලොකු බර අතු ඉල්ලන්නේ නැති නිසා. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ වෙනකොට කමිටුවක් දාලා හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන ක්‍රියාවලියක් කරගෙන යනවා. හැබැයි ඉතින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වරදාන වරප්‍රසාද කපලා මේ වැඩේ කරන්න පුළුවන් වේද කියන එක ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි දිලිත් ජයවීර සහ රංජන් රාමනායක ගැටුමත් බොහොම දරුණු විදිහට මේ වෙලාවේ යනවා. මොකද රංජන් කඩාගන්නේ දිලිත් හම්බ වෙන්න තියෙන ගම්පහ ඡන්ද ටික. අන්නේ නිසා තමයි දිලිත්ගේ හොඳම ප්‍රතිවාදියා බවට මේ වෙනකොට ගම්පහ රංජන් පත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉතින් රංජන්ගේ දේශපාලන ප්‍රතිපත්තිත් අප්‍රසන්න තැනකට ගමන් කරනවා ඔහු ඉදිරිපත් වෙලා ඉන්න කඳවුරු දිහා බැලුවාම. රංජන් ලොකුවට කිව්වට අනිත් අය ඔක්කොම යාළුව මල්ලි කියලා බලන් ගියාම රංජන්ගේ කෙරුවාවත් එච්චර තමයි. නිකමට හොයලා බලන්නකෝ ඔය දැන් ඡන්දෙ ඉල්ලන පක්ෂේ කාගේද කොහෙන්ද ඔකට සල්ලි එන්නේ කියලා. කොහොම හරි මේ සියලු දේවල් එක්ක උණුසුම් දේශපාලන වටපිටාවක් පෙන්නුම් කරුවත් අපේක්ෂකයෝ නම් ඇත්තටම ඉන්නේ ඒ තරම් උණුසුම් තැනක නෙවෙයි යම් ආකාරයක මන්ද උත්සාහයක කියන තැන නම් අපිට පේන්න තියෙනවා. හේතුව තමයි මේ මැතිවරණය කරන්න තරම් වියදමක් මේ වෙද්දි මේ අපේක්ෂකයන්ට දරන්න බෑ. ඒ කියන්නේ මැතිවරණයට වියදම් කරන්න පුළුවන් තරම් සල්ලි මේ වෙනකොට ඔවුන් සතුව නැහැ. ඒ නිසා තමයි ඔවුන් මේ වෙලාවේ පැහැදිලි ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නේ. අපි බලමු ඉතින් 14 වෙනිදා වෙනකොට මොකද්ද වෙන්නේ කියලා. ඒ සියලු දේ එක්ක අපිට තීරණය කරන්න පුළුවන් වේවි ලංකාවේ දේශපාලනයේ අවසානයේ ගමන් කරන්නේ කොතනටද කියලා. දේශපාලන සතිය. ඒ වගේම තමයි මේ වෙනකොට වාහන කතාවක් එළියට ඇවිල්ලා. හැබැයි ඉතින් හොඳම වාහන ජාවාරම ක්‍රියාත්මක වෙලා තියෙනවා කියන එක නම් පැහැදිලිව පේන්න තියෙනවා. BMW උණුසුම යන්නත් කලින් අනිත් පැත්තෙන් ලොහාන් රත්වත්තේගේ ගෙදර තිබුණු සැප රථයක් නීති විරෝධී ව්‍යාජ වාහනයක් කියලා මේ වෙද්දි තහවුරු වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට දේශපාලඥයෝ ළඟම මේ වාහන තිබිලා හම්බ වෙන්නේ මොකක් හරි අපට නොපෙනෙන ලොකු ගේම් එකක් මෙතන ක්‍රියාත්මක වෙලා තිබ්බද කියන සැකය මේ වෙනකොට ජනතාවට මතුවෙලා. හොරු ඉන්නවනම් වංචාකාරයෝ ඉන්නවනම් ඒ අය අල්ලන එකට අපේ කිසිදු විරුද්ධත්වයක් නැහැ. අපි ඒකට අත් දෙකම උත්සලා සහයෝගය දෙනවා. දේශපාලන හැසිරීම ගැන අවදියෙන් ඉන්න ලබන සතිය දේශපාලන සතියෙන් හමු වෙමු. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ සතියක්. දේශපාලන සතිය.